ඔන්න දවසක් කැමරාලට දුර ගමනක් යන සිද්ධ වුණා. ගමන දුර හින්දම උදාවට ගම කොල්ලත් එක්ක යන්න තීරණය කරා. ඔන්නේ තින් දෙන්නම ගමනට පිටත් වෙලා බොහෝම දුර කැලයක් මැදින් ඇවිදන් ගියා. හෙබෑවට ගමරාලේ උදේ පාන්දර බත් ගෙඩියක උබ්බඳන් එන්න කිව්වට කොහෙද යන්නේ කිව්වේ නෑ නුවේ. හදිසියට ඒක කියන්නත් බැරුණානේ. මම මේ ඔහෙට එන්න කිව්වේ අපේ එතනක්කගේ දිහා යන්න. තික දුර ගමනක්. ඒකයි බත් ගෙඩියක් බඳන් එන්න කිව්වේ. උදේම පිටත් උනේ එක එහෙනම් හොඳ ආරාලේ. ඔව් ඔව් ඉක්මන් කරලා යමු. අලුවර වැටෙන්න කලින් ඉර මුදුන්නන වෙලාවෙ දෙන්නටම හොඳ ටෝම බඩගිනි හැදුනා. ගමරාලේ මට නම් හොඳ ටෝම බඩගිනි. මටත් එහෙමයි බොල. ඔය ඉස්සරහන් අපි නැවතිලා බත්පුල ගිල දාලා ගමන පිටත් වෙමු. එහෙනම් බත්පුල ලිහාගෙන කන්ට. මා අතරෙන් ඉඳන් කන්නම්. අර මක්කයි රාලේ හොරෙන්ම කන්නේ. මට දෙන්න වෙයි කියලා හරි දන්නේ නැහැ. හරිම කුණු ලෝභයනේ. බලමු මොනවද මේ හංගගෙන කන්නේ කියලා. මේ රාලේ බත් කියලා කන්නේ පුල් කුඩු නේද? අයියෝ මෙහෙමත් කුණු ලෝභයි. ඒ ගමරාලේ මොකේ ඔය පොල් කුඩු කන්නේ? බත් ගෙඩියක්වත් ගේන්නවත් වත්කමක් නැද්ද? මට මේ වැරදිලා හාමිනේ විසි කරන්න තිබ්බ පොල් කුඩු මුල ගෙනත් තියෙන්නේ. පුදුම ලෝභකමක් නොවේ. හා හා මෙහාට ඇවිත් මගේ බත් මුලෙන් බත් ටිකක් කමෝ ඔය පොල් කුඩු මුල පැත්තකට දාලා. ගමට ගියාම තන තන මේ ගැන කියනවා එහෙම නෙවෙයි ඈ. තේරුණාද? හා හොඳයි. මං කියන්නේ නෑ. කර කියාගන්න දෙයක් නැති හන්දා උක්කුගේ පත්තලෙන් එන සුවඳත් ඉවසන්නම බැරිම තැන ගමරාල උක්කුගේ පත්තකින් කන්න ගත්තා. දෙන්නම පත්වල බෙදාගෙන කාලා ගමන යන පිටත් වුණා. හ්ම් ඉක්මන් කළා යන් උක්කෝ. දැන් ඉතින් සප්පාය තුනානේ. විට විටේ ආ ගමරාලේ ඕම් බුලත් විටකාරයෙක් එනවා. බත් කෑව ගමන් බුලත් විටක් හපන්න තිබ්බනම් පංකාදුයි නේද? කොහෙ තියෙන කාසිපනන්ද? යමු යන්ට. ඕවට වේදම් කරන්න මල්ලක කාසිපනන් නැතුව. ගමරාල කුණු ලෝභයෙක්නේ. මට බුලත් විටක් අරන් දුන්නේ නැත්තම් අර කතාව කියනවා ගමේ හැමෝටම. හා හා කට. මං ඔහෙට විටක් අරන් දෙන්න. කට පරිස්සම් කරගන්න. ලනු. රාලේ ඔන්න ෂෝක් ලනු. අපි ගමුක ලනු කරල්ලක් රාලේ. මොන පිස්සුවක්ද මේ? අපි යන ගමනට මොන ලනුද? ලනු කරලි උස්සන් යන්න පුළුවා නෑ. අනික යමු යන්ට. කැමරාලේ මට ලනු කරල්ලක් අරන් දෙනවද නැද්ද? අරන් දුන්නේ නැත්තම් මං අර කතාව හැම තැනම ගිහින් කියනවා. හොඳේ? පුදුම කර්මයක්නේ මේක. හා හා ගන්ඩ. බෙර. කැමරාලේ ඕම් බෙරවෙලෙන්දෙක් මේ පැත්තට එනවා. මොකෝ ඒ පාර තටමන්නේ? බෙරගෙඩියකුත් ඕනේ කියලාද? කැමරාලේ මගේ හිතත් කියවනවනේ. බෙරගෙඩිය දැක්කාම ආසාවෙද? මොන බහුබූත හිතනවද මන් දන්නේ. ඔය බෙරගෙඩියකුත් කරගහගෙන මේ ගමන යන්න බෑ. ඉක්මන් කොල්ල ගමන සුණංගු නොකර මෙන්න මෙහෙනවා. එහෙමද රාලේ? එහෙනම් මං අර කතාව ගමේ ගිහින් මිනිස්සුන්ට කියන්නම්කෝ. හා හා කට. ඔන්න ගන්න. ඔන්න ඔච්චරයි. ආය කාසි බඩක් නෑ මගේ ඇති. උක්කුවා හංගගෙන ආපු බූන්දි මුල දෙන්නම බෙදාගෙන කාල ආයම ගමන යන පිටත් වුණා. ඉතින් මේ දෙන්න හොම කැලේ මැදින් ඇවිදගෙන යද්දී රෑ වුණා. නවතින්නේ කොහෙද කියලා හිත හිතා යනකොට ඈත කිතර කෙලියක් පත් වෙනවා මේ දෙන්න දැක්කා. අන්න අරගේ පැත්තටවත් ගිහින් බලමු. දොරත් ඇවෙලා කවුරුත් පේන්නේ නෑ වගේ. කැමරාලේ මෙතන නම් බොහොම භයානක පාටයි වගේ. අපි කෝකටත් සොල්දරේ උඩට නැගලා නිදාගමු. ඒක තමයි මාත්මේ බැලුවේ. කෝකටත් ඉනිමග සොල්දරේ උඩට අරගෙනම නිදාගමු. කැමරාලයි අප්පුයි සොල්දරේ උඩට නැග්ගා. මිනි ගඳයි. මොකද්ද මිනි ගඳ? මෙතන තිබ්බ ඉනිමකට මොකද උනේ? අනේ ගමරාලේ මට සූ යන්න වගේ. මෙතන විකටන් නටන්නේ නැතුව කෑ නොගහ ඉඳු. නැත්තම් අපි දෙන්නව මෙතන මරලදායි. අනේ බෑ රාලේ තවත් නම් බෑ. කිය කියා ඉන්න උනේ නැහැ. එතනම සූ ගියා. අයියෝ රාලේ අපි ඉවරයි. මොනවද මේ වතුර?
කවුද බල සෝල්දර යවුඩ ඉන්න කෙරුම ඈ බල යකෝ මම මේ රැට නවාතක් ගන්නට කියලා මෙහෙට ගොඩ උනේ මගේ නින්දට බාධා කළොත් කකුල් දෙක ඉරල දෙකඩ කඩනවා දැනගනි මම රාක්ෂය කන පරාක්ෂයි ඈ මම මේ යවුවමයි රාක්ෂයන් කන පරාක්ෂයි කියනවා කියලා හන්ට හිතින් කියන්නේ බහිනවා බිමට මට සුවඳ දැනෙනවා මිනිස්සු වඳක්ම තමයි මට බොරු කියනා නේද බහින්නයි කිව්වේ බිමට ඈ බොල යකෝ ඔයට ඔය මනුස්ස කඳක් එන්නේ මං හපහප ඉන්න මනුස්ස බලානේ හින්දා එහෙනම් මට පේන්නත් එක්ක එවන්න බලන්න මනුස්ස පරහණෙන් කෑල්ලක් දැන් කොහොමද අපි මනුස්ස පරහණෙන් කෑල්ලක් දාන්නේ අයියෝ කුව කලබල වෙන්නේ නැතුව ඔය කටේ තියෙන විට ටික පහලට කෙල ටිකක් ගහන්න ආ ඒ කොහොමද අදහස දැක්ක නේද යකෝ මං දැනුත් මේ ලේ පෙරමන මිනි මස්සකා ඉන්නේ මට හිතුනොත් අතුරු පසට කොහෙව කනවා එහෙම කිව්වට මං කොහොමද පිළිගන්නේ එහෙනම් බැලලා පහලට වර පරාස්සයම මටත් බලාකන්න කොයි රටේද මෝඩ ප්‍රාක්ෂයෝ පරාස්සයෝ නිවට රාක්ෂයන් ළඟට එන්නේ ඔහෙ මෙහෙට වර එහෙම කිව්වට මට පිළිගන්න බෑ එහෙනම් රාක්ෂයෝ කන පරාස්සයගේ කේවල්ල දාන්න බලන්න බැලලට මට සැකර බලාකන්න දැන් මොකද අපි කරන්නේ පරාස්සයගේ කේවල්ල කොහෙන්ද අපි හොයාගන්නේ මේ වෙලාවේ හරි හරි කලබල වෙන්න එපා ඔය ලනු කෑල්ල ලියලා දාව පල්ලෙහාට හිටින්න මං දාන්න මෝඩ රාක්ෂයෝ පරාස්සයන්ගේ කෙස්සෙල්ල කොහොමද මේ ලෑලි දෙකක් අස්සෙන් පහතට දාන්නේ ඕන්න කෙස්කස් දෙකක් විතරක් දානවා ඕනනම් බලාගනු මේක නම් පරාස්සයගේ වගේ මෙච්චර ලොකු කොණ්ඩගස් මගේ ජීවිතයට දකලා නැහැ බය වුණු බවක් නම් පෙන්නන්ට හොඳ නැහැ හරි හරි එහෙනම් ඔබ වහන්සේගේ හැක් පෙන්නම බලන්න කැමරාලි දැන් මොකද අපි කරන්නේ බය නොවී ඔය සල්ලි වලට මගින් ගත්ත බෙරේ පළුවක් පෙන්නන්ට ඇහි කොටසක් වගේ එතකොට හරි ආ ඒක හොඳයි රාලිගේ මොලේ තමයි මොලේ ඈ යකෝ ඔන්න බලාගන්න දැක්කද ඇත්තටියේ ඇහැක ලොකු දැන් නම් මට ගැලවුමක් නෑ වගේ හැබැයි මට මේකගේ කටහඬ ඇහෙන්නේ මනුස්සයෙක්ගේ කටහඬක් වගේ තා වගේ කැහැටු රාක්ෂේ මගේ එකකට රත්මදි මගේ බඩත් දැන් ගුරු ගුරු ගානවා ඔන්න ඔහොම කියමි පෙරේ ගහන්න ගත්තා ඇහෙනවද මගේ බඩගෙඩිය සද්දේ ඔන්න ඒකම මගදි මේ දෙන කාපු බූන්දි මුලේ ඉතුරු කෑලි ටිකට කඩිකූඹි රොත්තක්ම ඇවිල්ලා උක්කුවා කඩිකූඹි පිරිච්ච බූන්දි මුල සොල්දරේ ළඟට අරගෙන ගිහිලා යකාගේ ඇඟට තමලා ගැහුවා අපි තමයි රාක්ෂයෝ කන පරාක්ෂයෝ මේ පරාස්සයගේ බඩගෙඩියේ සද්දේ මේ නම් පරාස්සෙක්ම තමයි මෙතන හිටියොත් නම් මගේ අවසානේ තමයි පන බේරගන දුවන්න ඕනේ අන්න බේරගනි කඩිය කනවා අයියෝ ඒ කමරාලි කමරාල කුම්මහිය වුණාට හොඳ මොලකාරයනේ එහෙම තමයි උක්කෝ තැනට සුදුසු නුවණ තියෙනවා නම් ඕනම කරදරයකින් බේරෙන්න පුළුවන්. කතාව හොඳනම් ලයික් එකක් දාලා ඔයාගේ අදහස කමෙන්ට් එකකින් අපිට ලියන්න. මේ වගේ ලස්සන කතා බලන්න කාටුන් කතා channel එක subscribe කරලා තියාගන්න. ලස්සන කතාවකින් ආයෙත් අපි හම්බෙමු.